TikPlants YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අප ඔබ වෙත ගෙනෙන්නේ Leeks පැල කරගන්න හැටි ගැන. එහෙනම් අපි දැන් යමු මේ Leeks ගැන දැනගන්න. Leeks කියන්නේ එළවලුවක් වගේම ඇලියම් පවුලට අයත් භෝගයක්. එහි විද්‍යාත්මක නාමය වෙන්නේ ඇලියම් හොරර. Leeks කියන්නේ පැරණි ඉංග්‍රීසි භාෂාවට වචනයක් වන අතර එම වචනේ තේරුම ලූණු යන්නයි. දේශගුණ Leeks වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ සෞම්‍ය දේශගුණයක් වන අතර එය ලංකාවේ උඩරට අතරමැදි කලාපේ නුවරඑළිය සහ බදුල් යන ප්‍රදේශවල බහුල වගා කරනවා. ඒ වගේම ලංකාවේ වගා කරන්න සුදුසු වන්නේ ලාප්, ලොංග්, සම ප්‍රභේදයයි. ඒ වගේම වගා කිරීම සඳහා යොදා ගන්නා පස් ලිහිල් සහ හොඳින් ජලය බැසගෙන යන පසක් වෙන්න ඕනේ. මේවා මාළඳේවෙන සහ මැද බෙරදිග රටවලට අපනයනය කරනවා. එහෙනම් අපි දැන් Leeks වගා කරන්න යමු. මේ තියෙන්නේ කඩෙන් ගත්ත Leeks ටිකක්. ශක්තිමත් මහත Leeks ටිකක් අපි තෝරගන්න ඕනේ. නැත්නම් පැලේ හැදෙනකොටම මේක දුර්වල වෙනවා. එහෙනම් පිහියක් අරගෙන Leeks මුලේ ඉඳලා ටිකක් උඩට වෙන්න කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට වතුර ටිකක් තියෙන බඳුනකට දාලා දවස් 3ක් 7x ස්ථානයක තියාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ දවස් 3කට පස්සේ Leeks ටික. Medium. Leeks ටික සිටවන්න මේ විදිහට පස් ටික හදා ගන්න. මේ තියෙන්නේ මතු පිට පස් දෙකක්, කොම්පෝස්ට් එකක් යන අනුපාතයකට කලවම් කරලා හදාගත්ත පස් මිශ්‍රණය. දැන් මේ පස් මිශ්‍රණය වලක් හරලා Leeks එකේ මුල යටට වෙලා සුදු පාට කොටසේ පස් නොගෑවෙන විදිහට පිරිසිදුව තියෙන සිටුවා ගන්න ඕනේ. මොකද ඒක පස් ගෑවුනොත් දිලිල හැදෙන්න බලනවා. ඉතින් මේ ආකාරයට Leeks ටික බඳුනේ පස් මිශ්‍රණයේ සිටුවා ගන්න. ඊට පස්සේ වතුර ටිකක් දාගන්න. ඊට පස්සේ මේ Leeks ටික සතියක් සෙවන තියෙන ස්ථානයක තියන්න. පස් වියලී තිබෙනා ඒට වතුර ටිකක් එක් කරගන්න. ඒ වගේම වහිනවා නම් හෝ පසේ තෙතගතිය තියෙනවා නම් වතුර දාන්න එපා. Leeks කියන්නේ තාමත් සෙමින් වර්ධනය වන භෝගයක් නිසා මාස 4-5 අතර කාලයක් ගත වෙනවා මේ පැලේ වර්ධනය වෙන්න. පොහොර වේසීලයක් වල දිරාපත් වන කොළවලට දමන්න. ජලය ටිකක් දමන්න. Leeks flowers. මේ තියෙන්නේ පුංචි Leeks මලක්. Leeks වල මල් හැදෙන්න ටික කාලයක් යනවා. ඒවල ඇට සාමාන්‍යයෙන් හැදෙන ප්‍රමාණය අඩුයි. අස්වැන්න. ඉතින් මේ විදිහට Leeks කොළ කපලා ඉවර වෙලා අපිට කෑමට ගන්න පුළුවන්. එතකොට තව පාරක් Leeks කොළත් කන්න පුළුවන්. කෑම වර්ග Leeks curry, leek and potato soup, cauliflower leek soup, Leeks fry, Leeks fried rice, barley with sauteed leeks, peas and parsley, fusilli with creamed leek and spinach, Spanish roasted chicken with baby leeks and salsa verde, creamy one pot spaghetti with leeks, caramelized leek and bacon pizza. පෝෂ්‍ය පදාර්ථ. ඒ වගේම Leeks වල විටමින්, යකඩ, K2,
කැරටීන්, රයිබ්ලොෆ්ලමීන්, තයමීන්, කැලරි සහ තවත් ගොඩක් පෝෂක අඩංගු වෙනවා. මේ වීඩියෝ කොහොමද කියලා ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තව මේ විදිහ වීඩියෝ බලන්න අපේ TikPlants YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් මතකතෝ click කරන්න. අනිත් අයටත් මේක බලන්න share කරන්න. තවත් අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. ස්තුතියි. සුබ දවසක්.